සසර ගමන් කරනවා නම් වැඩි වුණොත් ආත්මහතයි ඉපදෙන්නේ. ඒ ආත්මහතය තුළද කවදාකවත් සංදේව වෙන්නේ නැහැ, ගොළුව වෙන්නේ නැහැ, පිළෝ වෙන්නේ නැහැ, මම්මණිව වෙන්නේ නැහැ, සතර ආපායෙ උප්පත්ති ලබන්නේ නැහැ. මනුස්ස ලෝකේ මහා වස්තු ඇති තැනක උප්පත්තිලා ඒ අටවෙනි ජීවිතයකටපත් නොවේ. අටවෙනි ජීවිතයටපත් නොවේ. අටවෙනි සත්වෙනි ජීවිතයේදී මේ තැනත්තා ඉතිරි මාර්ගඵල ධර්මයන් කොතනකදී හරි අවබෝධ කරගෙන මහරහත්භාවයටපත් වෙනා පිරිනුවම් පානවා. එතනත්තා භාවනා කළ සකදාගාමි මාර්ගඵල ධර්මයන් අවබෝධ කළා. ඒවා සකදාගාමි මාර්ගඵල ධර්මයන් අවබෝධ කර කාමරාග ව්‍යාපාද කියන මේ සංයෝජන ධර්මයන් තුනී කළා. එනිසා එතනත්තා එකම එකවරක් මනුෂ්‍ය ලෝකෙ ඉපදිනවා. කවදාකවත් අපාය ඉපදෙන්නේ නැහැ. හොඳ පින් ඇති ජීවිතයක් ඇති උපත ලැබලා ආනන්ද නැත්තා මහරහත්භාවයටපත් වෙනවා. භාවනා කළ අනාගාමි වුණා. අනාගාමි මාර්ගඵල අවබෝධ කරගත්තා මේ බෞද්ධ ශ්‍රාවකයා. කාමරාග ව්‍යාපාද කියන සංයෝජනය ප්‍රහාණය කර නිසා සුද්ධාවාත බ්‍රහ්ම ලෝකවල උපද ගාමියා කප්ප සුදත් සුදත්ති අකනිකා කියන මෙන්න මේ පස්සේ සුද්ධාවාතවල උප්පත්ති ලැබනවා. එයිදී භාවනා කළ විදර්ශනා කළ මහරහත්භාවයටපත් වෙලා නිවන් අවබෝධ කරගන්නවා, පිරිනිවන් පානවා. ඊළඟට ඒ ආර්ය ශ්‍රාවකයා භාවනා කරලා මහරහත්භාවයටපත් වෙනවා. අරූපරාග අරූපරාග මාන උද්දච්ච කියන මේ උද්දම්භාවයේ සංවර්ධන ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති කරලා මහරහත්භාවයටපත් වෙනවා. ඒ මහරහතන් වහන්සේ සංසාරයේදී භාවනාවක් කොතනකවත් උප්පත්ති ලබන්නේ නැහැ. තිමුණාන්දී අනුපාසයෙන් පිළිනු බබරවාණ දහයෙන් පිළිනුවම් පානා. ඉතින් ගාමිණී අර පාලනගත අපකලේ කරපු තැනත්තා නේද? හොරකම් කරපු තැනත්තා නේද? කාමී වරදවා ඇතිුණ තැනත්තා නේද? බොරු කිව්ව තැනත්තා නේද? අර විදියෙ ගිහිල්ලා සෝවාන්නේ සකදාගාමිණී අනාගාමිණී අරියත්භාවයටපත් වෙනවා. ඉතින් ගාමිණී අංගංගනාත පුත්‍ර ප්‍රකාශ කරපු ආකාණේට යමෙක් වැඩි වැඩි යමක් භාවිතා කිරීමෙන් අපාය යනවා කියන කාරණේ මම පිළිගන්නේ නැහැ. ගාමිණී යම් කෙනෙක් පංචානන්තරිය කරා නම් පංචානන්තරිය අකුසලයේ කරා නම් අන්නේ තැනත්තා ඒ කාන්තින් අපාගාමිනී වෙනවා. ඒ මෙහා පැත්තේ තියෙන හැම අකුසල ධර්මයක්ම ඒකෙන් වැළකීලා මේ බුදු සාසනේ මනා පිළිවෙතෙන් යෙදිලා සීල ප්‍රතිපත්තියේ යෙදිලා සමත භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා සිදු කිරීමෙන් ආන්නේ තනත්තාගේ දුකින් අත මිදෙන්න පුළුවන්, අපායෙන් අත මිදෙන්න පුළුවන් කියලා ආන්න බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ ගාමිණී බොහොම පැහැදුණා. පැහැදිලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් මෙන්න මේ දේශනාව අනුව යම් කෙනෙක් බුද්ධ ශාසනයේ ඇතුල් වෙලා බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරනවා නම් ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙනවා නම් තමන්ගේ ආත්ම විමුක්තිය අන්න තමන්ටම කලසා ගැනීමට හැකි බව මේ පෙන්නුම් කළා. ඉතින් පින්නතින බෞද්ධ සාහිත්‍යයේ නොයෙක් චරිත කතා තියෙනවා. දැන් බලමු අඟුලිමාල. අඟුලිමාල පොත්වල මනුස්ස සතුන් මැරුවාද? මිනිසියන් මැරුවාද? නමුත් තමා කරපු දේ වැරද්දක් වශයෙන් තේරුම් ගත්තා. මම මේ කරන්නේ වැරදි වැඩක්. මේක මං අතහරින්න ඕන කියලා අවංකවම තමන්ගේ වැරද්ද පිළිගත්තා. එතකොට මේ මිනිස්යාට මේ දුකින් අත මෙදෙන්න බැරි. තමා කරන වැරද්ද තමා අවංකව පිළිගන්නේ නැහැ. වරද කරමින් තමා නිවැරදි පුද්ගලයෙක් වශයෙන් සමාජයේ පෙනී ඉන්න සූදානම් වෙනවා. එයින් තමා අතින් තමාටවත් වැරදි සිදු වෙලා ආන්නේ තැනත්තා තමාගේ මහා අපරාධ කරුවෙක් බවට පත් වෙනවා. එහෙම නෙමෙයි මම මේ කරන්නේ.